අයිබෝවන් මම කලින් වීඩියෝ එකක් කරා මේ එංගලන්තයේ අගමැතිකම මක්කටයි කිය. දැන් මේ මක්කටයි කියන එක ආපහු කියන්නලා තියෙනවා මොකද මේ පෞගේ දවස්වල එච්ච කාරණා දෙකක් හින්දා. එකක් තමයි අගමැති බොරිස් ජොන්සන් මහත්තයා හොලිඩේ එකක් ගියා 2019 පෙම්වතියත් එක්ක. ඒ ගැන තියෙන ප්‍රශ්නය. අනික කෙනෙක් ඔහුට නඩු දාලා පවුම් 535කට ජජ්මන්ට් එකක් අරගෙන කියන්නේ ඔහුට විරුද්ධව ඕඩර් එකක් අරගෙන උසාවියේ 2019 දෙසැම්බර් මාසයේ සුමාන දෙහිකට මෙතුමයි මේ පෙම්වතිය ගියා කැරිබියන් දූපත්වලට හොලිඩේ එකකට. බලගුණ මේ හොලිඩේ එකට ගෙවලා තියෙන්නේ ඔහුගේ යාළුවෙක්. අගමැතිතුමාගේ යාළුවෙක් ගෙවලා තියෙන්නේ පවුම් 5000. ඉතින් ওই කාරණේ එළියට ඇවිල්ලා තිබුණා. නමුත් ඒක අල්ලගෙන හිටියා මොකද පෞගි දවස්වල තිබුණා මෙහි elections London මේ election එක ඒ වගේ තව elections තිබුණා. ඒ නිසා ඒක අල්ලන් ඉඳලා දැන් ඔන්න ඒක එළියට ආවා. නමුත් මෙතුමා ඒ holiday ගිහිලා ආවට පස්සේ පාර්ලිමේන්තුවේ තියෙන විශේෂ ස්ථානයක් මේ ගැන සටහන් කරන්න. ඔහු එතන සටහන් කරන්නේ මේ holiday එකක් ගියා කොම හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ගාන ගැන තිබුණේ නැහැ. ওই ගාන ගැන පස්සේ ආවේ කවුද ගෙව්වේ කියලා තාවේ පස්සේ. එතකොට ඒ ගෙව්වේ මෙහි තියෙන කාලිෆෝනියා හවුස් කියලා ලොකු chain එකක් phones mobile phones අලෙවි කරන ඒ chain එකේ අයිතිකාරයා මිස්ටර් ඩේවිස් මං හිතන්නේ. ඩේවිස් මහත්තයා තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් ඔය ගෙවිල්ල තියෙනනේ ප්‍රශ්නය. අගමැතිතුමාට එහෙම කවුරු හරි එයාගේ holiday එකට ගෙවනකොට ඒකේ ප්‍රතිලාභ ගන්න බලා ව්‍යාපාරික කරන්නේ ව්‍යාපාරික එහෙම නෙදී. उत्तर बंदोट उत्तर बंदिंग डिस्ट्रिक्टावी කවුන්ටි කෝට් එකේ නඩු දාලා මොටි යුද්ධව තීන්දුවක් කරන් තියෙනවා. ඒ තීන්දුවේ හැටියට මොහුට ඒ 535 මොහු ගෙවන්න ඕනේ ඇයට ගෙවලා නැති හින්දා ජජ්මන්ට් එකක් දෙනවා. කවුන්ටි කෝට් ජජ්මන්ට් එක කියලා කියන්නේ ඉතා භයානක දෙයක්. ඒ කියන්නේ ඔහුට මේ මත ඉඳලා ලෝන් එකක් ගන්න බෑ, කාර් ලෝන් එකක් ගන්න බෑ, ක්‍රෙඩිට් කාඩ් ගන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙනවා. මුල්ලේ මේ ප්‍රශ්නේ තියෙනවා බැංකු හා සම්බන්ධව. නමුත් කොහොම හරි ඊයේ ජොන්සන් මහත්තයාගේ නීතිඥ කණ්ඩායම උසාවියට ගිහිල්ලා ඒ තීන්දුව අනිත් පැත්තට හරවගෙන තියෙනවා කොහොම හරි මොකද ඒ තීන්දුව දෙන වෙලාවේ ජොන්සන් මහත්තයාට හරියට දැනුම් දීම කළා නැතයි කියන පදනම මත. ඉතින් එහෙම ඒකුත් උනා. ඉතින් පවුම් 535 කියලා කියන්නේ රුපියල් 1,00,000 ගානේ ශෂ ගානට අගමැතිතුමාට නඩුත් දාලා තීන්දුවකුත් අරගෙන බංකුවක් කරන්නත් ගිහිල්ලා එච්චර ලෑස්තියනේ. පුදුමයිනේ. කොහොම හරි දැන් ඊයේ පෙරේද මේ කතාවක් මම කියන්න ඕනේ. ඊයේ පෙරේද අපේ ජනාධිපතිතුමා ලංකාවේ ජනාධිපතිතුමාට මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ලෑස්ති කරානේ කිංස් රත්නායක. ඉතින් ඔහුගේ පළවෙනි කුළුඳු මේ ප්‍රකාශනයේදී ලොකු බොරුවක් කියුණා කියලා ඕ කහෝ බිම දාගෙන දැන් ගහනවානේ සෑහෙන පහර. මේ සයිනෝෆාම් එන්නත ගැන එන්නත WHO එකකින් අප්‍රූව් කරාද නැද්ද කියන පළනමද ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන අපි දැක්ක කීවුවා මම හිතුවා මම කෝල් එකක් දැම් WHO එක මම අංකේ අරගෙන ජිනීවා වල WHO එකට කෝල්ස් දෙකක් දුන්නා පළවෙනි එක ඇන්සර් කරේ නෑ ඉංගන දෙවෙනි එක අරගෙන ඉවරලා කතා කරලා කිව්වා මම මේ ඔක්කොම විස්තර මෙහෙම ලංකාවේ මේ තත්ත්වය නිසා මෙන්න මෙහෙම මට කියන්න මෙහෙමයක් වුණා අයියෝ නෑ ඒ අපිට කියන්න විදියක් නෑ ඒ වගේ දේවල් අපි දන්නෙත් නෑ කියන්නත් විදියක් නෑ කියන්නේ WHO එක වගේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක යට මම ඒ අංකය දාන දුරකථන අංකය ඔබලට පුළුවන් ඒ කෝල් එක දීලා බලන්න එක. හරි? එහෙම 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 තත්ත්වයක් වෙනවා කියලා. ඉතින් උතන තව එකක් තියෙනවා. දැන් ඔය හා සම්බන්ධව ආපු ප්‍රවෘත්ති තියෙනවා ඊමේල් එකක් ආවා කියලා WHO එකෙන්. ඊමේල් එකක් ආවා. දැන්
රජයේ අංශ කියන කිංසල කියනෝනේ එහෙම එකක් නෑ එහෙම තමයි ඇත්ත කතාව මේක කියලා. නමුත් ඊමේල් එකක් ආවද නැද්ද කියන එක බලන්න පුළුවන් කිංසලට ලේසියෙන්. තොරතුරු දැනගැනීමේ පණ දෙන්නේ අපිටත් බලන්න පුළුවන් ඒක. අපිට උනත් ඒක ඕනෙ කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ෆැක්ට් ෆයින්ඩර්ස් කියලා ඉන්නවනේ කට්ටියක් ආණ්ඩු ඉන්නවා ෆැක්ට් ෆයින්ඩර්ස්ලා. ඒක වල ලේසියෙන් බලන්න ඇත්තට මේගොල්ලෝ කතා කරාද එහට ඊමේල් එකක් ආවද එහෙම කියලා. ඇයි ඒව බලලා මේක එළියට දාන්නේ නැත්තේ? එහෙම යක්තියන ඒකම ඇයි මේ ඊමේල් එක ඒ කිසිලේ පැත්තෙන් ඇයි මේ ඊමේල් එක එළියට දාන්නේ නැත්තේ පත්‍රයේ පැත්තෙන් දාන්න පිළියෙට නැත්තේ ඉත අපිට දැනගන්න ඕනේ මේක ඇත්තද නැද්ද කියලා නැත්තේ ඉත මේ වගේ මාධ්‍ය දෙවන්තයකට මේ අවුරුදු 30කට කිට්ටු කාලයක් තිස්සේ ලංකාවේ ආදරය කරන මාධ්‍ය දෙවන්තයෙක්නේ මෙයාට බිම දාගෙන ගහනකොට ඒච්ච ලස්සන නැහැ පවුනේ මොකද අනිත් එක ගහන කට්ටියගේ ප්‍රශ්නයක් තියෙනවනේ ගහන සමහරු මම දැක්කා මාර මාර කට්ටිය තමයි ගහන්නේ මොකද පවුගේ දවසල ගැහිලි කාපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට දැන් ඔය තියෙනවා ජීසස් ක්‍රයිස්ට් කියන කතාවක්, ජේසුස් වහන්සේ කතාවක් තියෙනවනේ. පවුකාරයට ගල් ගහනවා නම් තමන් වරදන කරුපෙක් කිනා ඉස්සෙල්ලම ගල ගන්න යා. ගල ගහන. එහෙම ගහන්න පුළුවන් කට්ටිය නෑ ඔය ගහන අතරේ. කොහොම හරි මේ ගහන ගැහිල්ල අසාධාරණ වෙන්නේ මේකට තියෙන සාක්ෂිය එළියට එන්නේ නැති හින්දා. සාක්ෂිය එළියට එනවා නම් අපි කැමති. අපිත් ඒ පැත්තේ එතකොට කොමාරි මටින්ින් ඒ සාක්ෂියයි කියලා මම හිතනවා. ෆැක්ට් ෆයින්ඩර්ස්ලගේ ෆැක්ට්ස් හොයාගන්නත් පුළුවන් ආණ්ඩුවේ අයට ඒකක් කරන්න. ඉතින් මට මේ වෙලාවේ මේ සුභාසිතියේ කවිපත් දෙකක් තියෙන එකක් කියලා මම යොදා ගන්න කියලා හිතුවා මම. මොකද මේක සඳුන් ගහක් වගේ මිනිස්සුන්ගේ දාට යන වෙලාව ඒ වගේ මේකේ මේ කවිය තියෙන අන්තිම බද් එක සසබන මහතුනටවත් නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර හිමවන වෙසෙන වැදි අගනෝ කෙරෙති තර. ඒ කියන්නේ මාන්තිපත් එක තමයි මෙතෙන්ට අදාළ කරගන්නේ. හොඳටම සුවඳ විහිදෙන සඳුන් හර වුණත් හිමාලයේ වෙසෙන අංගනාව වැදි අංගනාව මොනවද කරන්නේ? දරට දානවා. ඉතින් මේ හඳුන් ගස් තරට යන වෙලාව ඉතින් මේ කාරණේ පිළිබඳ සාක්ෂි හම්බුනොත් හොඳයි. තාකි ඉස්සරහට ගේන්න නැත්තම් ඉතින් ඔය හඳුන්දර ඇවිලෙනකොට සුවඳක් ගන්නවනේ. ඉතින් එහෙමත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා. ස්තුතියි.